අපේ දැනුමට YouTube channel එකත් එක්ක ඔයාලා දෙක තුලා ඉන්නේ ඔයාලගේ දැනුමට යමක් ලබා ගන්න. ඉතින් මේ වීඩියෝ එක 2022 වර්ෂයේ ගියන පළවෙනි වීඩියෝ එක. ඉතින් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි යමු දැනුම මිනුම වැඩසටහන් ගන්න 13 වන වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එක ඉස්සෙල්ලම බලන කෙනෙක් දැනගෙන ඉන්න පැන් නීති රීති මොනවද කියලා. අපි බලමු නීති රීති ටික මොනවද කියලා. නීති රීති තමයි ඔයාලට ප්‍රශ්න පහක් හම් වෙනවා. තප්පර පහෙන් උත්තර දෙන්න ඕන එක ප්‍රශ්නයකට. නිවැරදි පිළිතුර ලබා දුන්නොත් ඔයාලට 1 ලකුණක් හිමි වෙනවා. පිළිතුර වැරදුනොත් ඔයාලට ලකුණු හිමි වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාලට පිළිතුරු හතරක් හම් වෙනවා. ඒ හතරෙන් නිවැරදි පිළිතුර තෝරන්න ඕනි. පළවෙනි ප්‍රශ්නේ තමයි 2021 2020 ලෝක කුසලානේ අනුශූරයන් වන්නේ ඕස්ට්‍රේලියාව, එංගලන්තය, පකිස්තානය, නවසීලන්තය. පළවෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වෙන්නේ නවසීලන්තය. අපි හමු දෙවෙනි ප්‍රශ්නයට 4.3 තුනින් ගුණ කළ විට ලැබෙන පිළිතුර වන්නේ පළවෙනි පිළිතුර 1.29, දෙවෙනි පිළිතුර 12.9, තුන්වන පිළිතුර 9.12, හතරවන පිළිතුර 91.2. ඉතින් දෙවෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වෙන්නේ 12.9. අපි යමු තුන්වෙනි ප්‍රශ්නයට. දකුණු පළාතට අයත් නොවන දිස්ත්‍රික්කයක් වන්නේ පළවෙනි පිළිතුර හම්බන්තොට, දෙවන පිළිතුර ගාල්ල, තුන්වන පිළිතුර කළුතර, හතරවන පිළිතුර මාතර. ඉතින් තුන්වන ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වෙන්නේ කළුතර. අපි යමු අපේ හතරවෙනි ප්‍රශ්නයට. මුසලඩි වන්නමට අයත් වන සත්වයා වන්නේ පළවෙනි පිළිතුර නයා, දෙවන පිළිතුර උකුස්සා, තුන්වන පිළිතුර හාවා, හතරවන පිළිතුර සිංහයා. නිවැරදි පිළිතුර වෙන්නේ හාවා. අපි යමු පස්වෙනි ප්‍රශ්නයට. වැඩි ආලෝක තීව්‍රතාවයකට ප්‍රිය කරන ශාකයක් වන්නේ පළවෙනි පිළිතුර ඇන්තූරියම්, දෙවන පිළිතුර ඕකිඩ්, තුන්වන පිළිතුර බණ්ඩක්කා, හතරවන පිළිතුර කෝපි. අවසාන ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වෙන්නේ බණ්ඩක්කා. ඉතින් සාමාන්‍ය දැනීමට උචිත බොහොම සරල ප්‍රශ්න පහක් තමයි මම ඔයාලගින් ඇහුවේ. ඉතින් මං හිතනවා මේ ප්‍රශ්න පහටම ඔයාලා ලකුණු ලබා ගන්න ඇති කියලා. අමතක කරන්න එපා ඔයාලගේ ලකුණු ප්‍රමාණයෙන් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ඔයාලගේ අදහස් බොහොම වටිනවා. අපි දැනුමට YouTube channel එක subscribe කරන ගමන් ඔයාලගේ අදහසුත් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අදට සමු කරනවා. ඔබට සුබ දවසක්.